ඉමුනෝග්ලොබින් එකට හොර WR එක යන්න කලින් මේ ආයතනය ඇතුලේදී ඖෂධ වේදියෙකුට අහු වෙනවා ව්‍යාජ ලියකියවිල්ල. එකක් නෙමෙයි කිහිපයක්. ඒ ව්‍යාජ ලියකියවිලි වලින් රටට ඖෂධ මිලියන ගාණක ගෙන්නලා තියෙනවා. ඒ මිලියන ගාණක ඖෂධ රටට ගෙන්නලා තියෙන්නේ පොඩි ළමයින්ට දෙන සිරප් එකක්. ඒ පොඩි ළමයින්ට දෙන ඖෂධයක් රටට ගෙන්නන්න ව්‍යාජ ලියකියවිලි කිහිපයක් සකස් කරලා තමයි රටට ඒ ඖෂධය ගෙන්නලා තියෙන්නේ. NMR එකෙන් කරලා තියෙන්නේ ඔය විදිත් ගුණසේකර සමාහයට නොකර බැරි කමට වෙන්නත් පුළුවන්. ඇත්තටම වුණා තිබ්බනම් ඒක මග නවතින්නේ නැහැ. මේ තියෙන්නේ ව්‍යාජ ලියවිල්ල ඉවලුවේෂන් ෂීට් එක. මෙන්න මේ කියන ව්‍යාජ ලියවිල්ල CID එකට පැමිණිල්ලක් දාලා අර කුප්‍රකට ඔබ දැක්කා ඇඩෝනෝනා පාර්ලිමේන්තු එකේ කතා වුණා. ඒ පරිපාලන නිලධාරිනි. ඒ පරිපාලන නිලධාරියව රට යවන විදිත් ගුණසේකර. හැබැයි රට යවන ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ ඖෂධ නිෂ්පාදනය ගැන දැනුම ලබා දෙන්න පරිපාලන නිලධාරිනියව රට යවන විදිත් ගුණසේකර. අපි බැලුවා ඇයි කියලා. මොකද ඒ සියලු වැඩ කරගෙන තින්නේ උන් ලවා. අනීතික වැඩ. එතකොට මෙන්න මේ මේ කියන හොර ව්‍යාජ ඉවලුවේෂන් ෂීට් එක ඒ ඩොසිය එක ඉවලුවේට් කරලා මේක ඕකේ කියලා මේක හරි මේ ඖෂධය ගෙන්නන්න දෙන්න කියලා අනුමැතිය ලබා දෙන්න නිකුත් කරන ලියවිල්ල. එතකොට මේවත් හොරෙන් හදලා මේ පහුගිය 2022 ජනවාරි පෙබරවාරි වල. එතකොට මේක සම්බන්ධව හරියට පරීක්ෂණය කරා නම් ඔය ඉමුනෝග්ලොබින් එක අතට හවු වෙනවා. මේත් හදන්න ඉස්සෙල්ලා. හැබැයි මේගොල්ලන්ගේ තියෙන උවමනාව ඔය කියන අධ්‍යක්ෂ මණ්ඩලේ අර කියන අර මහා නීති විශාරදලියත් ඉඳලා තිනවා. එතුමට උපදෙස් දෙන්න බැරි වුණාද දන්නේ නැහැ. මේකෙන් බෙහෙත් රටට මේ වෙනකොට ගෙන්නලා තිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.